channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. දැන් අද මම ඔයාලට මේ ගොඩක් අය ඉල්ලලා තිබුණා. හදන්නේ මිර ග්ලේස් icing එක හදන හැටි කියලා දෙන්න තමයි හදන්නේ. ඔයාලා දැන් දන්නවත් ඇති. තව අඩුපාඩු තියෙනම් බලාගෙන හදන්න මම දැන් පෙන්නන්නම් මිර ග්ලේස් icing එක. අපි මේ icing එකට මොනවද ඕනේ කියලා බලමු. 1 kg cake එකකට තමයි මම මේ දැන් මේ කරන්න හදන්නේ. දැන් ඔයා ගේ cake එක ලොකු නම් ඊට වෙනස් කරගන්න ඒක තේරෙනවා. ගොඩාක් ප්‍රමාණ ගැන වුණාට වඩා සැලකිලිමත් වෙන්න එපා. මේ මේක 100 ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. වතුර මිලිලීටර් 50යි. මේක ජෙලටින් තේ හැඳි එකක්. වතුර මේස හැඳි 4ක විතර දිය කරලා තියෙනවා. දිය වුණා නම් ඇති වතුර මේස හැඳි 4ක් දාන්න එළු වතුර ගන්න. මෙතන මේ කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 50ක්. මෙතන තියෙනවා මේ white chocolate ග්‍රෑම් 75ක් 100ක් වුණත් කමක් නැහැ. චොක්ලට් රස වැඩිපුර කැමති නම් ග්‍රෑම් 100ක් වගේ දාගන්න. මේක ලික්විඩ් ග්ලූකෝස් මේස හැඳි එකක්. ඒ ටික තමයි ඕන ලික්විඩ් ග්ලූකෝස් ඕනම නැහැ. පොඩි ෂයිනි ගතියක් එනවා ලික්විඩ් ග්ලූකෝස් දැම්මම. දැන් අපි මේ සීනි මෙහෙම දාගත්තා. මේකට මේ වතුර මෙහෙම දාලා සීනි ටිකක් දිය කරගන්න ඕනේ. මේක ටිකක් කැට ලොකු සීනි එකක් මේක තියෙන්නේ. මේකට චූටි සීනි එකක් තිබ්බනම් ලේසි. කමන්නේ අපි මේක දැන් ලිපේ තියලා දිය කරනවානේ. එතකොට මේක කමන්නේ. මේ විදිහට මේ වතුර මිලිලීටර් 50ක් තමයි දාගත්තේ. දැන් අපි මේක ලිපෙන් තියමු. මේ සීනි දිය කරගන්න ගත්තේ වතුර මිලිලීටර් 50ක් ඇල් වතුර. මේ විදිහට තියලා අපි දැන් මේක ලිපේ තියනවා. අපි සීනි වතුරයි මෙහෙම pan එකකට තියලා මේ මේක සීනි දිය වෙනතුරු මේ හැඳිගා. මේ ලොකු සීනි නිසා ටිකක් දිය වෙන්න වෙලා යනවා. ඔයාලා චූටි සීනි ගන්න. මේ නැත්තම් මේ විදියට කරත් කමන්නේ. දැන් ටිකක් ගොඩක් දුරට දිය වෙලා නැහැ. අපි දැන් මේ කන්ඩෙන්ස් මිල්ක් මේකට දාගන්න මේ. ලිපේ ගින්දර ගොඩක් අඩු කරගන්න. දැන් සීනි දිය වෙලා තියෙන්නේ. ගින්දර වැඩි කරා. ඊට පස්සේ අපි මේකට දානවා ලික්විඩ් ග්ලූකෝස්. ලික්විඩ් ග්ලූකෝස් මම කලිනුත් කිව්වා ඒක ඕනම නෑ. උනාට පොඩි ෂයිනි ගතියක් එනවා. දාන එක හොඳයි ලස්සනයි. මේ විදියට අන්න මේ සීනි වල එහෙම තියෙන චූටි කෑලි තියෙන නිසා මේක අපි අන්තිමට පෙරා ගන්න ඕනේ. මේක අන්තිමට පෙරන්න ඕනේ. පෙරුවම හොඳයි. දැන් අපි මේකට දැන් මේ විදිහට අපි දිය කරගත්තපු ජෙලටින් මෙහෙම දාමු. අඩු ගින්දරෙන් කරන්න ඕනේ. ඔක්කොම අපි දාපු දේවල් හොඳටම දිය වෙලා තියෙන්නේ.
Then hardy, then a bit lipper or halamima. Then meet the my pilipping got them in maybe did a tea known. Maybe did up make a rasna pit him. My chocolate ticket to Dagano. Let me white chocolate ticker. The dear when come, maybe did me and go. Then we are at a padilini, then appear a lipetiella. I could them mummy, a mister near them much chocolate. White chocolate ticket. I think white chocolate ticket at the Avam, many may with the attendant. Methin, it would appear mon colors, they cocked my mamma dagati, well at a campin and tuna curry at the Rakuna dagana pulua. Megan ten noon, then good dark name in Nisella, cake, decorate carganon. Mangakatagatti methan 1 kilo cake, make then a picky cake at a maker them at a mirror glacier, make it a cake at a lane, Nisa mamma, but I sintica. ටිකක් වෙන්න දාලා පොඩ්ඩක් හඩ් බට අයිසිං වගේ වලින් මේක කවර් කරගත්තා. ඒක උඩ තමයි මේක අයිසිං මිරර් ග්ලේස් අයිසිං එක කේක් එකට අල්ලන්නේ. ඒක පැහැදිලිනේ ඔයාලට. දැන් මේ විදියට දැන් අපි අනිත් එක දැන් මේක දානකොට මෙම වටේට වැක්කිරෙන්න පුළුවන්. ඔයාලට මේ සයිඩ්ස් නුත් හොඳටම කරගන්න ඕන නම් මේ කේක් එක මොනක් එකක් උඩින් තියලා මෙහෙම දාන්න. එතකොට මේමට ඔයාට නේට එනවට දාන්න පුළුවන් oil papers කපලා දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් එමෙහෙට දාලා අයින් කරගන්න පුළුවන්. ඔයාලා කැමති විදියට එක කරන්න. දැන් මේක මේ විදියට අපි දාන්න. දැන් මම කරන්න යන්නේ ඔය එක ක්‍රමයකටවත් නැතුව මේක වැටෙන්නේ නැති වෙන්න මේ විදියට දාගන්න. ඔයා ඩෙකරේට් කරන ක්‍රමය අනුව කේක් එක තියාගන්න විදිය වෙනස් වෙන්න ඕනේ ඒක තේරෙනවනේ මේක මෙහෙමම වටේටත් වෙන්න උල් කේක් එක කව වෙන්න වක් කරන්න පුළුවන් White chocolate gun could well under the make great curl a gun and at Tangar make a rasni maddi when Pulwan Samara will have Mammy good up Paris to make a curry, mehima cake, mehima wakarama, me sides no cover win. දැන් බලන්න අපි මේ කහපාට කොටස දාලා ඉවරයි. දැන් ඔයාලා දැක්ින්න ඇති මම දැන් මේක අපිට වටේට කොම වැක්කිරෙන්න දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ කේක් එක තව එකක් උඩින් තියලා මෙහෙමම දැම්මම ගොඩ වටේ
එක පාරටම කවර් කරන්න පුළුවන්. ඉතින් මේ ගොඩාක් අතකට අපිට අයිසිං හදන්න වෙනවා. ඒ නිසා තමයි මම ඔයාලට කියලා දුන්නේ මෙහි මීට මේක කරගන්න විදිය. ගොඩාක් අයිසිං හදලා වක් කරන්න ගියාම ඔයාලට ගොඩක් බඩු ගන්න වෙනවනේ. ඒක නිසා තේරුමක් නැහැ. ඒ නිසා මෙහෙම දාගන්න ට්‍රයි කරන්න. දැන් මේ ටික අපි බේරිලි වරුණා. මායිම අඩු. දැන් ඔලට ටිකක් ගාගෙන මේ ටික අපි ටිෂු එකකින් පිහදාලා දාන්න පුළුවන්. එහෙමත් ඔයාට මේ වැටෙන්න ඕනේ නැත්තම් මේකට දාගන්න පුළුවන් ඔයිල් පේපර්ස් දාලා ටික ටික අයිසිං හදලා මෙහෙම වක් කරගන්න කියලා තමයි මම කියන්නේ. මේ විදිහට දැන් මම මේකට මම මේ කලයක ලෙමන් යෙලෝ මේක මම ඇපල් ග්‍රීන් දැම්මේ. දැන් අපි ඒකට අපිට කැමති විදිහට මෙම දාගන්න මේ. මේක ඉතින් මම කියන විදිහටම කරන්න ඕනේ. ඔයා කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන්. තව කල එකකින් දාගන්නත් දැන් ඔයාලට පැහැදිලි ඇති මේ කොහොමද මිරලෙස් අයිසිං එක හදන්නේ කියලා. මම ඇත්තටම කියලා දුන්නේ මේක ඉස්සෙල්ලාම කරන කෙනෙකුට කොහොමද කරගන්නේ කියන එක තමයි මම කියලා දුන්නේ. මොකද මේ අයිසිං එක කනලා ඔක්කොම අපිට කව වෙන්න වක් කරන්න පුළුවන්. ගොඩාක් අයිසිං හදන්නත් ඕන. ඔයාට මුරුදු වෙන කෙනෙකුට නම් ඒක ටිකක් කරදරයි. දැන් ඔයාට අනිතික මේක ගොඩාක් නිවෙන්න ඉස්සෙල්ලා අපි කේක් එකට දාගන්න ඕන. දැන් මේ කලර්ස් දෙක මදිනා. ඔයාට තව කලර් එකක් හදලා මේ විදිහට දාගන්න පුළුවන්. මෙහෙම කරලා බලන්න. එතකොට ලේසි. පුරුදුනාට පස්සේ ලොකු කේක් හදනකොට ඔයා මේ අර විදිහට හදලා මෙහෙම වක් කරලා ගත්තත් කමක් නැහැ. දැන් පැහැදිලිනේ මිරර් ග්ලේස් එකෙන් කොහමද කේක් එකක් ඩෙකරේට් කරගන්නේ කියලා මම මේ කියලා දුන්නේ. ඔයාලට සරලවම කරන විදිය මූලිකවම කේක් එකක් හදලා මිරර් ග්ලේස් එකක් කරන කෙනෙකුට මේක ගොඩක් පහසුයි කියලා මට හිතෙනවා. දැන් අර මෙතෙන්දි මම ගොඩක්ම කියලා දුන්නේ අපි මේක කෙලින්ම වක් කරන්න ගියහම අපිට අයිසිං ගොඩාක් හදා ගන්න වෙනවා. ඒත් ඔයාලා තාම පොඩිනේ. එතකොට ගොඩාක් අනිතික කෑම හදනවා කියන්නේ බඩු නාස්ති කරනවා කියන එකක් නෙමෙයිනේ. ඒක නිසා ඒවත් පුරුදු වෙන්න. ඊට පස්සේ මේ විදිහට කරන්න. ඉතින් දෙකම එකයි. දැන් තේරෙනවනේ දෙකම එකයි කියලා. ගොඩාක් අයිසිං අරන් මේම දාලා අපිට මෙහි වැටිලා ඒවත් කරදරයි. ඒවා කරන්න ඕන මේ විදිහට පුරුදු වෙන්න. ඉතින් දැන් මේ 1 කිලෝනේ ඔයාට 1 කිලෝ වුණත් මෙතන තව කල එකක් එහෙම දාගන්නත් පුළුවන්. ඉතින් මේක පුරුදු වෙන මේක කප් කේක් වලට දාන්න පුළුවන්. ඔයාට ආසෝන කේක් එකකට දාන්න පුළුවන්. මම මේ චූටක් වයිට් චොක්ලට් ටිකකින් ඩෙකරේට් කරා. ඔයාට ෆෘට්ස් තියාගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි වගේ එහෙම ඔයා ආස විදියට කරගන්න. මොනා හරි බැරි නම් කමෙන්ට් කරන්න. මේක ඇත්තටම මම ගොඩාක් සරලව කියලා දුන්නේ. දැන් මේ දවස්වල ඉන්නවනේ ස්කූලෙත් යන්නේ නැතු මේ විදියක් නැතුව චූටි දූලා දෙදුවෙකුට උනත් මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ඔයාලට හරිම ලේසි. නොසල් සෝනත් නැහැ. ලස්සනට කරගන්න පුළුවන්. ඉතින් මේ විදිය කේක් එකක් හදලා බලන්න. බලලා මොනවා හරි බැරි නම් අපිට කමෙන්ට් කරන්න. මම කියලා දෙන්න. මේ වගේ ලස්සනට කේක් හදන්න ඉගෙන ගන්නකෝ. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් මේ දවස්වල ඉදිරියට වෙලා ඉඳන් පරිස්සමට ඉඳගෙන කේක් හදලා පුරුදු වෙන්න. මං කල්යාණි මුණසිංහ.